මිනිස් හදවතට දැනෙන සිතුවිලි එවැගේම නිර්මාණය වන විද සිදුවීම් දාමයන් හිතවතුනි දෙවි සම්විධානන් වහන්සේගේ ආශිර්වාදයෙන් ස්පර්ශ වෙලා ඒ හදවතට දැනෙන සිතුවිල්ලට හදවත ඇතුලේ නිර්මාණය වෙන චිත්‍රණයට අලුත් පණක් දෙන්නට ගීතිකාවට හැකියාවක් තියෙනවා එනිසා දුක දැනෙන තැන කොතැනද මනුෂ්‍ය ජීවිතේ සතුට දැනෙන තැන කොතැනද තුති පුදන්න හිතෙන තැන කොතැනද මිනිස්සු එකට එකතු වෙලා උන්වහන්සේට ගීතිකා ගයනවා ගීතිකාව සැබවින්ම ඔබේ මගේ ජීවිතය සුවපත් කරන්නට අත්වලක් වෙන ප්‍රයෝජනවත් වෙන ප්‍රයෝගී වෙන හරි අපූර්ව ඖෂධයක් එනිසා බබුම් රූපහින් නාලිකාවේ අපි කල්පනා කරා වෙනස් මානයකින් ගීතිකාව දකිමින් එහි යථාර්ථය එහි ගැඹුර පිළිබඳ කතා කරමින් ඇයි ගීතිකා ලියවෙන්නේ ගීතිකාවකින් මිනිස් හදවතට දෙන්න පුළුවන් පණ මොන වගේද ඒ පණෙන් නැගිටින මිනිස්සු මේ ලෝකේ කොහොමද වෙනස් කරන්නේ මේ පිළිබඳ කතා කරන්න ඒ නිසා අද දවසේ මේ පැය භාගයට බොහොම ආදරයෙන් ඔබව පිළිගන්නවා මේ සඳහා අපි කල්පනා කළා ගීතිකාව පිළිබඳව වබුම් රූපහින් නාලිකාව ඇතුලේ විවිධ දේ කතා කරනවා ඔබ අහනවා ඔබ ගීතිකා රස විඳිනවා හැබැයි අද දවසේදී වෙනත් මානෙකින් ඔබව ඔබේ රූපවාහිනී ඉදිරිපිට හිඳුවන්නට උවමනයි කියලා අපි කල්පනා කළා එනිසා බොහොම ගෞරවයෙන් ඇරයුම් කළා ගරු පෝල් ප්‍රනාන්දු පූජා ප්‍රසාදීන් වහන්සේට අපේ මැදිරියට පිටුමිනි ජේසුපීඩයි කියලා පිළිගන්නවා ජේසුපීඩයි එත එක්කම ඔබ මම අපි කවුරුත් අඳුනන අපේ දයාබර චාල්ස් තෝමස් සොහොයුරාටත් ගෞරවයෙන් ඇරයුම් කළා ජේසුපීඩයි කියලා බුදුමන්නත් පිළිගන්නවා එත එක්ක මේ පැය භාගයේ බොහොම ආදරයෙන් සම්විධානන් වහන්සේට අභිවකිට්ටු කරන්න ඕගන් වාදනයෙන් තබ්ලා වාදනයෙන් අපේ දයාබර සහෝදරයන් දෙපළ එකතු වෙනවා ජේසුපීඩයි කියලා ඔබවත් පිළිගන්නවා පෝල් ප්‍රනාන්දු බෙදුම පිළිබඳව හිතවතුනි කතා කරද්දී ඔබ මම දේවවන්දනාව තුල භාවිත කරන සමහර වෙලාවට බොහොම ආදරෙන් හදවතට කැඳවා ගන්න ගීතිකා රාශියක ශ්‍රී ලාංකීය කිතුණු ගීතිකා සාහිත්‍යයේ ගීතිකාව ඇතුලේ පද රචනෙන් තනු නිර්මාණෙන් බොහොම ආදරණීය දයාබර සේවාවක් කරන ගරු පූජා ප්‍රසාදින් වහන්සේ නමක් එත් එක්කම චාල්ස් තෝමස් සහෝදරයා කියලා කියන්නේ ඔබේ මගේ හදවතට සම්විධානන් වහන්සේ කිට්ටු කරන ස්වර්ගයෙන් අප ලද තිලිනයක්. එනිසා පියදුමන් වෙතට මුලින්ම හැරුණොත් පියදුමිනි දැන් අද දවසේ ඉඳලා අපි මේ යම් ගමනක් යන සූදානම් වෙනවා. අද අපි ගීතිකාවක් තෝරගන්නවා මේ පිළිබඳ කතා කරනවා අපේ චාල්ස් සහෝදරයෙක් ගයනවා. ඊට මත්තෙන් මට කියන්න පියදුමිනි දැන් ඔබ වහන්සේ පද රචනා කරනවා ගීතිකාවලට තනු දානවා. කොහොමද මේ කාර්යය සිද්ධ වෙන්නේ? एक निर्माणात्मक विधिहट सिद्धवेन कर्तव्यग्द नेत्तं हितला मतला करन देयग्द मनोहरी सिदुवीम पादगेनवद अपि देन अद गीतिकावट एहा गिहिल्ला अपि ओब हंसेगे कार्यपिलिबंधव पहेदिरी किरीमक करोत् अत्तरम किवत् एम लोकु इतिहासेकुत् तीनवा नमुत् मे इतिहासे कियन तरंग मम हितन्ने एच्चर वेलावक् अपिट तीनवा किया एक निसा मं कमति मे अद गायन गीतिकावट पादक वेच्च अद्दकीम करन कोविड 19 වසංගතයේ ආපුවම මම දැක්ක දෙයක් තමයි මිනිස්සු හොඳටම බය වුණා ඒ කාලේ දැනට වඩා බයයි ඒ කාලේ මොන පිටරටවල ඇම්බියුලන්ස් වාහන සයිරන් ගහගෙන යනකොට ඒ තියෙන ශබ්දේ දෝංකාරය දෙන්න පටන් ගත්ත මිනිස්සුන්ගේ මනසවල ඒ වගේම මං දකපු අපේ මං ඉන්න ප්‍රදේශයේම මගේ මේසම තුලම जनता कोई तरह बेकि दमेरे वगे निकं हितागनीटी हेपत्ति गिदर मनुष्य मेरे मे हेपत्ति गिदर मनुष्य मेरे क्या मरण भय धरे पटांगन तीन मिनसुट दैंग नए वगे भाई नमुत् एकाले न बहुम धन धरणोटम तिबुना ऐ थिंक मट तेरुना दैम मिनसु मे भय इन्ने मरणेट भय इन्ने का अनी देवी हनुहा से कोहिद कील अहन तत्व मिनसु वेट लिबुना ඒ මෙච්චර මුළු මුනි සංහතියම දැන් ඉතින් විනාශ වෙලා යන්නද කියලා කියන ප්‍රශ්නේ මිනිසුන්ගේ මැවිලා පෙනිලා තිබුණා මං හිතුවා මේ වෙලාවේදී මගේ කාර්යභාරය මොකක්ද එහෙම නැත්නම් මට මෙතනදී මොනවා හරි කරන්න තියෙනවද කියලා කොහොම හිතනකොටම මට මේ නිකන් හිතට ආවේගයක් වගේ ආවා දිවිහනස ඉන්නවා බය වෙන්න දෙයක් නැහැ මොකටද බය වෙන්නේ මරණය කියන්නේ අපි කියනවා නම් ద్వාරයක් කියලා मे जीवित इंद्र तवत् जीवित द्वार ऐ भयवेन्नी पलवीन दे एक दिवेनी एक दिव्यन्वासी इन्वा दिव्यन्वासी को हर इन्वा मे सिधुवीम तुल दिव्यन्वासी इन्वा एक निशा भयवेन्न दे अक्ना नमुत् ए भय नतिवीम एक्कम
තවත් දෙයක් වෙන්න ඕන අපි මේ බය නැතිවීම අනිත්‍යයට මේ ගාවන්ට ඕන අනිත්‍යයවත් වර්ධනය කරන්න ඕන මේ නිබය ජීවිතයකට ඇතුළත් වෙන එක ඒ තුල තමයි අපිට දෙවියන් වහන්සේ ඉන්නවා නම් උන්වහන්සේට මම ප්‍රශංසා කරන්න ඕන කියන එක ගීතිකාවකින් සම්පාදනය කරන්න පටන් ගත්තේ ඒ වෙලාවේ මට මේ වචන ටික ආවා මේ ඒ වගේම මම ඒක මට එතකොට ඕගන් එකක් ළඟ තිබුණෙත් නැහැ මම නිකන් හම් කළා බැලුවා මේ වචන වලට කොහොමද අදහසක් එන්නේ කියලා ඊට පස්සේ ඒ නිර්මාණය එතන බිහුණා කියලා කියන්න පුළුවන් මට මම හැම වෙලාවෙම හිතන දෙයක් මේක මම විසින්ම නිර්මාණයක් කරනවා නෙමෙයි දෙවියන් වහන්සේ මාව ආලේප කරනවා උන්වහන්සේ මාව බලවත් කරනවා ඒ තුලින් තමයි ඔක ඉදිරියට එන්නේ කියලා ඊට පස්සේ මම මේක චාල් සහෝදරය එක්ක බෙදාගත්තා චාල් සහෝදරය කියා මේ එයාගේ වචනින් කිව්වොත් එහෙම නියමයි කියලා ඉතින් මට එතකොට ලොකු ගැම්මක් ආවා එහෙමනම් මේ මේ මේක මං අනිත් අයටත් බෙදා ගන්න ඕනේ ඉතින් මට එහෙම ඒ තරම් දැන් හරියටම නිෂ්පාදනයක් කරන්න තරම් මිල මුදල් නැහැ නමුත් චාස්ටේ හැකියාව සහ එයා සම්බන්ධ පුද්ගලයෝ ඉන්නෝ ඉතින් ඔහුට කිව්වා මං මේක කරන්න කියලා ඇත්තටම චාස්ට කරපු මේ අවසාන කාලයේ කරපු ගීතිකාවලින් එකක් මේක ඔබේ ප්‍රේමය නිසා න්‍යාව ඔබේ ප්‍රේමය මොකද්ද කියන එක මිනිස්සු දන්නේ නැහැ ඒක නිසා මිනිස්සු හිතනවා මේ අරකින් බය වෙනවා මේකෙන් බය වෙනවා මේකෙන් බය වෙනවා දෙවියන් වහන්සේ අපිට ආදරේ නැද්ද කියලා හිතනවා මේ තැනදී පව දෙවියන් වහන්සේ මට ආදරේ කියන විශ්වාසය මට තියාගන්න පුළුවන් නම් ඊට වඩා මොනවද හිතවතුනි සිදුවීම කුමක් වුවත් මොන දරදඬු හිතක් වුණත් නේද සම්විධානන් වහන්සේගේ ආදරයට පෙරලන්න උන්වහන්සේගේ ආදරයෙන් ස්පර්ශ කරන්න නහවන්න ගීතිකාවකට පුළුවන් අපි සූදානම් වෙනවා චාල්ස් සහෝදරයාගේ හඬින් ගීතිකාව අහන්න අහලා ආවෝ කතා කරන්න දැන ලෝකයා අද වැළපේ විතනිවි කියා ඔබ කවදත් නැති ඔව් අදටත් ඇති නොනිදා නොම අතර අපි ඔබේ ප්‍රේමේ නියා නොම දැන ලෝකයා අද වැළපේ විතනිවි කියා ඔබ කවදත් නැති ඔව් අදටත් ඇති නොනිදා නොබ අතර අපි විපතින් රෝග බියකින් සිත් විඳලනු නොදී දුක් වේදනාවෙන් සිත් පුරවනු නොදී විපතින් රෝග බියකින් සිත් විඳලනු නොදී දුක් වේදනාවෙන් සිත් පුරවනු නොදී පීඩාව දුක්ගින්න සිඳලා මිදී නැග එන්න දෙව්පෙමට තුති නාදදී ඔබේ ප්‍රේමේ නියා නොම දැන ලෝකයා අද වැළපේ විතනිවි කියා ඔබ කවදත් ඇති ඔව් අදටත් ඇති
නොනිදා නොබ අතර අපි සාගින්න පෙම් පොදක සංගවාලමු දුගියන්ගේ අග හිඟය ගැලවම වෙමු සාගින්න පෙම් පොදක සංගවාලමු දුගියන්ගේ අග හිඟය ගැලවම වෙමු උවදුරට අසිපතට පිළිතුර වෙමු හැමදේම දෙව් ප්‍රේමයෙන් සුරකිමු ඔබේ ප්‍රේමේනියා නොමදැන ලෝකයා අද වැළපේවි තනිවි කියා ඔබ කවදත් ඔව් අදටත් ඇති නොනිදා නොබ අතර අපි විපතින් රෝග බියකින් සිත් බිඳලනු නොදී දුක් වේදනාවෙන් සිත් පුරවනු නොදී පීඩාව දුක්ගින්න සිඳලා මිදී නැගෙන්න දෙව් පෙමට තුතිනාද දී හෙබ්‍රෙවරුන්ගේ ලිපියේ 13 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තිය ක්‍රිස්තුස් වහන්සේ ඊයේත් අදත් හෙටත් සැමදාත් එකාකාරයි ඔබේ ප්‍රේමේනියා නොමදැන ලෝකයා අද වැළපේවි තනිවි කියා ඔබ කවදත් ඇති ඔව් අදටත් ඇති නොනිදා නොම අතර අපි මේ ගීතිකාව පාදක වෙන්නේ ඒ ශුද්ධ වූ බයිබලීය පදනමේ ඔබ කවදත් ඇති ඔව් අදටත් ඇති නොනිදා නොම අතර අපි මිනිස්සු බයෙන් ජීවත් වෙන්නේ මිනිස්සු තමුන් ජීවත් වෙන පරිසරය වෙනස් වෙද්දී තමුන් ජීවත් වෙන වටපිටාව වෙනස් වෙද්දී මූණ දෙන ජීවිත සිද්ධි වෙනස් වෙද්දී මිනිස්සු හුඟක් බය වෙනවා මිනිස්සු අනාරක්ෂිත වෙනවා මේ අනාරක්ෂිත භවයේ ඉන්න මිනිසුන්ට ශුද්ධ වූ බයිබලය ස්වාමිනාසගේ වචනය ප්‍රබල ලෙස ඉදිරිපත් කරනවා ක්‍රිස්තුස් වහන්සේ ඊයේත් අදත් සැමදාත් එකාකාරයි උන්වහන්සේ වෙනස් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා මේ ගීතිකාව ඇතුලේ දේව වචනය පදනම් කරගත්තු ප්‍රබල ඉල්ලීමක් ඔබෙන් මගෙන් කරනවා. මොකක්ද? මේ වෙනස් නොවන ස්වාමින් වහන්සේ මේ පීඩාව තුල දුක්ගින්න තුල ලෙඩ රෝග ඇතුලේ ඔබ බය වෙලා ඉන්න හැම සිද්ධියක් ඇතුලේම වෙනස් නොවි ඉන්නවා ඒක දන්නේ නැති නිසායි ඔබ බය වෙන්නේ ඔබේ ප්‍රේමේනියා ඔබේ ආදරේ තරම නොමදන ලෝකයා අද වැළපේවි තනිවි කියා මම තනි වෙලා කියලා හිතාගෙන මිනිස්සු කෑ ගහනවා මිනිස්සු අඬනවා මිනිස්සු වැළපෙනවා ඒ අඬන වැළපෙන මේ රටේ සමස්ත ජනතාවට ස්වර්ගය විවර වෙලා අද ලොකු අනාවරණයක් කරනවා මේක ප්‍රබල සත්‍යතාවයක් ක්‍රිස්තියානි ජනතාව නිරන්තරයෙන් අයිති කරගත් යුතු සත්‍යතාවයක් ඒ සත්‍යතාවය නැවත උන්වහන්සේ අපට මතක් කරමින් අපෙන් නිල්ලනවා මම හැමදාම ඔබත් එක්ක ඉන්නවා වෙනස් වෙන්නේ නැතුව
එවගේම ඊශ්‍රායෙල් හි සමිදානන්හට නිදිබර වීමක්වත් නිදා ගැනීමක්වත් නැත කියලා සුද්ධ වචනේ සඳහන් වෙනවා නොනිඳා නොම අතර අපි දෙවියන් වහන්සේගේ ආදරෙත් එක්ක සසඳන්න පුළුවන් ද මේ වසංගත සුද්ධ බයිබලයේ ගැලවීමේ ඉතිහාසයේ පුරාම වසංගත ලෙඩ රෝග දුක් පීඩා වලින් මිනිස්සු දුක් විඳිද්දී දෙවියන් වහන්සේ නිරන්තරයෙන්ම මැදිහත් වෙලා උන්වහන්සේගේ දිව්‍යසිවරුන් මගින් ඒ සෙනගට කියපු පණිවිඩය අද ශ්‍රී ලාංකීය අපිට උන්වහන්සේ කියනවාද හැබැයි පුංචි මතක් කිරීමක් තියෙන උන්වහන්සේගේ සාගින්න පෙම් පොදක සංගවාලමු දුගියන්ගේ අග හිඟය ගලවම වෙමු උන්වහන්සේගේ කන්ද උඩ දේශනාව පදනම් වෙනවා ගාන්ධිතුමාගේ ජීවිතේ වෙනස් කරන්නේ කන්ද උඩ දේශනාව මම බඩගින්න හිටියා ඔබ මට කන්න දුන්නද මම ලෙඩ වෙලා හිටියා ඔබ මාව බලන්න ආවද උන්වහන්සේ පැහැදිලි ලෙස සුද්ධ වචනේ කියනවා ඔබේ සහෝදරයව දකිද්දී ඔබ දෙවියන් වහන්සේව දකිනවා දෙවියන් වහන්සේව දකිනවා සාගින්න පෙම් පොදක සංගවාලමු බඩගින්නින මිනිස්යාගේ ජීවිතේට ඔබේ ආදරේ අවශ්‍ය වෙලා තිබෙනවා දුගියන්ගේ අග හිඟය ගලවම වෙමු ඔබ දැනුවත්ව කෙනෙක් බඩගින්නේ ඉන්නවා නම් ඒ කෙනාව බඩගින්නේ තියන් නැතුව ඉන්න ඔබට වගකීමක් පැවරෙනවා දෙවියන් වහන්සේගේ ආදරය ඇතුලේ ඒ වගකීම ඉටු කරන්න ඔබේ ජීවිතේ බයෙන් පීඩාවෙන් ගත කරද්දී මම ඔබත් එක්ක ඉන්නවා කියන මහ සුභාරංචිය ඔබට අයිති වෙනකොට ඔබ ඒ වගේ දුක් විඳින බඩගින්නේ ඉන්න අසරණ මිනිස්සුන්ව හොයාගෙන ගිහිල්ලා උව දුරට අසිපතට පිළිතුරු වෙමු හැමදේම දෙව් ප්‍රේමයෙන් සුරකිමු බලාපොරොත්තු රහිත මිනිසුන්ට කෙනෙක් ඉන්න ඔබ ගැන බලන දෙවියන් වහන්සේ නොනිඳා අපිව රකින්නවා කියලා ගින් කියන්න කියලා මේ ගීතිකාව ඉල්ලනවා හිතවුනේ ගීතිකාමය භවනාවත් එක මං හිතන්නේ සම්විධානන් වහන්සේ ඔබේ හදවතට කතා කළ පණිවුඩය අපිට දැන කියා ගන්න හැකියාව ලැබුණා. චාල්ස් සොහිරා දැන් මේ සමාජ ප්‍රශ්නයක් සමාජයේ ගැටලුවක් තමයි මෙතුමන් පද රචනයට නගන්නේ. දැන් සමාජ ගැටලුවක් හමුවේ සමාජ ප්‍රශ්නයක් හමුවේ දෙවියන් වහන්සේ අපිට කතා කරන තැනටේ පීඩාව තුළ මිනිස්සු විදිහට අපි අවදි වෙන්නේ කොතැනද දැන් අපි වර්තමාන සමාජය තුළ ගත්තත් පීඩාව ඇතුලේ ස්වාමින් වහන්සේට අවදි වීම කියන දේ හරි අමාරුයි මනුස්ස මට්ටමේ තුලේ කොහොමද අපි ගිහි මිනිස්සු විදිහට ගිහි කොටස විදිහට පීඩාව ඇතුලේ උන්වහන්සේට අවදි වෙන්නේ බොහොම සරලව චතුර වෙන කිසිම දෙයක් ඇතුලේ දැන් උත්තරයක් නැතුවනේ ඉන්නේ මේක තමයි හොඳම අවස්ථාව ඇතුල් වෙන්න ඒ කියන්නේ දැන් දේශපාලනික වේවා සමාජීය වශයෙන් වේවා ආර්ථිකමය වශයෙන් වේවා හැම පැත්තකම මිනිසුන්ට ලොකු අසරණකමක් තියෙනවා එතකොට අපි හොඳටම තේරුම් ගන්න ඕනේ ක්‍රිස්තියානිය බලවත් වෙන්නේ මුළු ගැලවීමේ ඉතිහාසය පුරා පීඩාව මැද ක්‍රිස්තියානිය බලවත් වෙන්න හේතුව තමයි මිනිස්සුන්ගේ දුක් විඳීමට හේතුව මමත්වයනේ ඊගෝ एक बाइबल लेके इन्ने शुद्ध वचन इन्ने मेमन किया එතකොට තමා කේන්ද්‍ර කරගත්තු ශක්තිය කෙරෙහි විශ්වාස කරන මිනිස්සුන්ගේ දුක් විඳීම එතකොට දැන් මේ ස්වභාවිකවම මේ මුළු රට ඇතුලේ හොඳ වාතාවරණයක් හැදිලා තියෙනවා මම කියන කෙනා බින්දුවට බහැලානේ තියෙන්නේ එතකොට එතන ඒ අන්තිම අසරණම තැනට වැටිච්ච තැන අපිට ආපහු ලොකු අවස්ථාවක් තියෙනවා මේ මම මෙච්චර කල් පාවිච්චි කරන්න හදපු මගේ ශක්තිය මමත්වයේ මුල් කරගෙන පාවිච්චි කරන්න හදපු ශක්තිය මට බල රහිතයි කියලා දැනෙනකොට දැන් එහෙනම් ඉඩ දෙන්න හැම මිනිස්සෙක්ම මේ මමත්වයෙන් අයින් වෙලා මේ දෙවියන් වහන්සේට ඉඩ දෙන තැනදී ප්‍රබල දේවල් සිද්ධ වෙනවා ඒක මුළු බයිබලීය ඉතිහාසය දිගහරිනවා එතකොට සැම්සන් සහ ඩිලයිලා සිද්ධියේදී සම්පූර්ණ බෝරු හක්කකින් තමයි දහස් ගානක හමුදාවක් පරාජය කරන්නේ එතකොට සැම්සන්ට මේක ඉගෙන ගන්න වෙනවා අපිට මොන හයිය තිබුණත් අපි ජීවිතේ යම් දවසක ඒ මගේ ශක්තිය තුල තියෙන බල රහිත බව තේරුම් ගන්න ඕනේ ඒ තේරුම් ගන්න මොහොතේදීම මාව අභිබවා යන ඉක්මවා යන ඉහලින් එන මේ බලයට මං ඉඩ දෙන්න ඕනේ ඒ සඳහා මට හිතෙනවා සුදුසුම කාලවකවානුවකයි අපි ජීවත් වෙන්නේ පිරිමිණි බහන්සර මොන හරි එකතු කරන්න යමක් තියෙනවා ඔව් ඇත්තටම දැන් අපි බියෙන් ඇකිලෙන එක නෙවෙන්නේ ඔව් බියෙන් ඇකිලිලා
අර ඔබට මතක් කරන සේනාකුළු ශාලාව ඔක්කොම ගෝලියෝ ටික දැන් බියෙන් ඇකිලිලා ඉන්නේ ඒ බියෙන් ඇකිලිනකොට උන්වහන්සේගේ ස්පර්ශය ආවෙන් පස්සේ මිනිස්සු පිබිදෙන්න පටන් ගන්නවා මුළු ගෝල පිරිසම උන්වහන්සේගේ උත්සාහනේ විශ්වාසයේ දැඩි විශ්වාසයෙන් එළියට යනවා එළියට ගිහිල්ලා අනිත් අයටත් ඒ එළිය දෙනවා අද දවසේ ඒ වගේම අපිට අභියෝගයක් තියෙනවා මෙතනදී අපි බියෙන් හැකිලෙනවා වෙනුවට කොන් වෙනවා වෙනුවට ගුලි වෙනවා වෙනුවට ඉස්සරහට යන්න බය නැතුව උන්වහන්සේ කෙරේ විශ්වාස කරන්න උන්වහන්සේ මේ තුල අපිට යමක් කරන්න කියලා ඉල්ලනවා කියලා විශ්වාස කරන්න ඒක නිසා තමයි මම මෙතනදී අර කිව්වේ අර සාගින්න දැන් අද ඇත්තටම මිනිස්සු සාගින්න ඉන්නවනම් දැන් අපි මොනවද කරන්න ඕන අනේ මොනවද කරන්නද දැන් ඉතින් වැඩක් නැහැ මිනිස්සු දැන් අපි කොහොමද ජීවත් වෙන්න කියන එක ගැන හිතන්න ඊට වඩා දැන් හිතන්න එහෙමනම් අපි කොහොමද අනිත් මිනිස්සුන්ගත් ජීවත් කරවන්නේ කියන එක එතකොට ඒ වගේ වෙලාවක අපිට මේ අර විකසිත වෙන්නයි අවස්ථාව තියෙන්නේ ගුලි වෙන්න නෙමෙයි ඒ වගේම දුගීන්ගේ අගහිඟයට ගැලවීමක් වෙන්න අපි දැක්කා ඒ කාලේ විශේෂ මේ කාලේදී මේ බඩු මලු බෙදා හරිනවා මේ එක එක්කෙනා පොඩි පොඩි මිනිස්සු ගවර්න්මන්ට් එක නැත්නම් රජය කරනකම් හිටියේ නැහැ මිනිස්සු මිනිස්සු ගිහිල්ලා මේ ඒ ඒ අයට අවශ්‍යයට දෙන්න පටන් ගත්තා අද සමහර වෙලාවට මම දැක්කා මේ YouTube එකේ එහෙම තියෙනවා සමහර මිනිස්සු මේ පාරේ යන්නේ නැන මිනිසුන්ට උනත් ඇවිල්ලා කැම ටිකක් කාලා යන්න පුළුවන් වෙන තැන් හදාගත්තා ලොකු දේවල් නෙමෙයි නමුත් එදා එක වේලකින් දවස පිරිමහා ගන්න හරි ඔවුන්ට හැකි වෙනවා එතකොට ඒ වගේ මම මෙතන දැම්මා මේ මේක ඇත්තටම සුදු බයිබලෙම තියෙන පාඩයක් තමයි දිව්‍යන් වහන්සේගෙන් අපිව වෙන් කර හැක්කේ කාටද එතකොට ඌදුරටවත් අසිපතටවත් අපිව වෙන් කරන්න බෑ ඌදුරටයි අපි වෙන් කරන්න ඉඩ දෙන්නේ අපි ඉඩ දුන්නොත් තමයි අපි වෙන් කරන්නේ නමුත් අපි ඉඩ දෙනවා වෙනුවට විකසිත වෙනවා නම් පිබිදෙනවා නම් අපි වෙන් කරන්න හම්බෙන්නේ නැහැ කිදී දුගී දුකට හෝ වේවා පීඩාවට හෝ වේවා සංවිධානන්ගේ ප්‍රේමෙන් හා කාට හැකිද වෙන් කරනටම ඉතතුනි බිය නොවන්න මා නුඹ සමග සිටිනොයි කියන දේව වචනේ හරි අපූර්වට කාලීනව ඒ ගීතිකාව ඇතුලේ ලොකු ගැමුරක් එක්ක අපේ පියතුමා අපිට ලස්සනට හදලා දුන්න චාල්ස් සහෝදරයා බොහොම අපූර්වට සංවිධාන වහන්සේගේ වචනේ දැනෙන විදිහට අපිට ගැයුවා අද දවසේ පැය භාගේ නිමා කරන්නයි සූදානම් වෙන්නේ සූදිවන්ත වෙනවා පියදුමිනි ජෙසුපීඩයි ඔබතුමාටත් ජෙසුපීඩයි අපේ සහෝදර දෙන්නට ජෙසුපීඩයි ලබන සතියේ හමුවීමේ බලාපොරොත්තුෙන් සංවිධාන වහන්සේගේ ආදරය ඔබ ළඟ තියලයි අපි යන්නේ ඔබට ජෙසුපීඩයි